දෙදහස් විසිහතර උදාවත් එක්ක එළඹෙන පළමු පොහෝ දිනය එනම් දුරුතුපුර 15ක් පොහෝ දවසේදී තවත් සුවිශේෂ විහාරස්ථානයක තොරතුරු ඔබ සමග බෙදා හදා ගන්නට හිතුවා. අද දවසේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මනස්කාන්ත පරිසරයක පිහිටි ඊයම්පෝරුව ගංගාතිලක විහාරස්ථානය මෙතෙන් සිට වන්දනා කරමු. අපි දැන් සූදානම් වන්නේ මෙම විහාරස්ථානයේ වැඩවාසය කරන වත්මන් සංඝපරපුරේ අනුශාසනාවක් වෙත යොමු වන්නට. හැම දිනාටම තිරුවන් සරණයි. කෝට්ටේ මාදිවෙල ඊයම්පෝරුව ගංගාතිලක විහාරස්ථානය මේ ප්‍රදේශයේ තිබෙන ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක්. බොහෝ බෞද්ධයන්ගේ වන්දන මාන්නයට පාත්‍ර වන්නා වූ බෞද්ධ සිද්ධස්ථානයක්. මේ විහාරස්ථානයේ පිළිබඳව ඉතිහාසමය කරුණු අධ්‍යයනය කිරීමේදී ක්‍රිස්තු වර්ෂ 1300 ගණන් වන තෙක් අතීතයකට හිමිකම් පාන විහාරස්ථානයක්. මේ කෝට්ටේ රාජධානිය ගොඩනංවන්නට රාජධානියක් වශයෙන් ගොඩනැගින්නට මූලික අඩිතාලම සකස් කරන්නට යෙදුන වීර අලකේශ්වර එහෙමත් නැත්නම් අලගක්කෝනාර කියන තැනැත්තා කෝට්ටේ රාජධානියක් හැටියට ගොඩනැංවීමේදී එය වටා ප්‍රාකාර හතරක් ඉදිකොට ඒ ප්‍රාකාර හතර මත විෂ්ණු කතරගම සමන් විභීෂණ කියන දෙවිවරුන්ගේ දෙවිවරුන් වෙනුවෙන් දේවාල සෑදුවයි කියලා ඉතිහාසයේ තුල සඳහන් වෙනවා. ඊට සමගාමීව මේ ස්ථානය තුලත් සිද්ධ සූනියම් ගම්බාර දෙවියන් වෙනුවෙන් දේවාලයක් තනවල තිබෙනවා. ඒ වගේම එය වැඩි දියුණු වෙලා ක්‍රිස්තු වර්ෂ 1400 ගණන් වන විට හයවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ දියණිය උලකුඩේ දේවී හිමත් නැත්නම් ලෝකනාථා කුමරිය මේ ස්ථානයට පැමිණ තිබෙනවා වැඳුම් පිදුම් කිරීම සඳහා. ඒ උලකුඩය දේවියට දරුවන් නොමැතිකම නිසාවෙන් අපි දන්නවා සැලරීනි සංදේශයේ පවා ලියවෙන්නට යෙදුනේ තොටගම්මේ ශ්‍රී රාහුල නායම් පාණන් අතින් උලකුඩේ දේවියට දරු සම්පතක් ලබා දෙන හැටියට ඉල්වමි. ඉතින් ඒ දේවිය නිරන්තරයෙන්ම මේ ස්ථානයට පැමිණ වැඳුම් පිදුම් සිද්ධ කරලා තිබෙනවා. ඒ උලකුඩේ දේවියගේ පරිවාර කාන්තාවක් පැමිණි ඊයම් ආලේප කරන්නට යෙදුන පිට පෝරුව සහිත පාරුවක් මේ ස්ථානයේ ගිලා බැසීම නිසාවෙන් ඊයම් පෝරුව කියන නම මේ ස්ථානයට ලැබුණයි කියන එක තමයි ජනප්‍රවාද අනුව සඳහන් වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1505 සිද්ධ වෙච්ච පෘතුගීසි ආක්‍රමණය එවැගේම 1656 වගේ කාලයේදී සිද්ධවන්නට යෙදුන ලන්දේසීන්ගේ ආගමනය ක්‍රිස්තු වර්ෂ 1796 වගේ සිදුවන්නට යෙදුන ඉංග්‍රීසීන්ගේ ආගමනය මෙම කාලයන් සමග මේ විහාරස්ථානයේ යම්කිසි පරිහානියකට පත් වෙලා තිබෙනවා. නැවත 1890 ගණන්වලදී අති පූජනීය තලපත් පිටියේ පේමරත්න නායක හාමුදුරුවන්ගේ මූලික මැදිහත්වීම මත විහාරස්ථානයක් හැටියට සංවර්ධනය වෙලා තිබෙනවා. මූලිකව දේවාලයක් හැටියට තිබුණු මේ ස්ථානය පසු කාලයේදී විහාරස්ථානයක් හැටියට කෙමෙන් කෙමෙන් වර්ධනය වූ බවක් තමයි ඉතිහාසයේ පුරාවට පෙන්නුම් කරන්නට තිබෙන්නේ. තලපත් පිටියේ ප්‍රේමරතන ගෞරවනීය නායක හාමුදුරුවන්ගෙන් පස්සේ මාදිවෙල ධම්මතිලක ගෞරවනීය නායක හාමුදුරුවෝ එවාගේම කලල්ගොඩ ධම්මරත්න නායක හාමුදුරුවෝ එවාගේම මාගම්මන සුමංගල ගෞරවනීය නායක හාමුදුරුවෝ එවගේම පූජනීය තලංගම ධම්මදින්න නායක හාමුදුරුවෝ වැනි බොහොම ශ්‍රේෂ්ඨ
ස්වාමීන් වහන්සේලා මේ ස්ථානය හොබවන්නට යෙදිලා තිබෙනවා. මේ වන විට විහාරස්ථානය මූලික කරගෙන දහම් පාසලක්, එවගේම පෙරපාසලක්, එවගේම වැඩිහිටි සුභසාධක සංගමය, විහාරස්ථ දායක සභාව, විහාරස්ථ කුලගෙන සමිතිය, උපාසක උපාසිකා සමිතිය ආදී විවිධ ආයතන සහ සමිති සමාගම් ඇතිකරගෙන ප්‍රදේශයට සුවිශාල කාර්යයක් මේ වන විට සිදු කරන්නට යෙදෙනවා. ඒ ආයතන මූලික කරගෙන ඒ අනුව ඊයම් පෝරුව ගංගාතිලක විහාරස්ථානය ඉපැරණි සිද්ධස්ථානයක් වගේම මේ වෙනකොට ප්‍රදේශයේ බොහොම සම්භාවනීය මට්ටමක පවතින ප්‍රදේශයේ ජනතාවට මහත් සේවාවක් ආගමික සහ අනිකුත් සියලු අංශ මගින් ලබා දෙන්නට යෙදෙන වැදගත් සිද්ධස්ථානයක් හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන්. යම්පූරුව පන්සලේ ඉතිහාසය ඇත්ත වශයෙන්ම රාජාවලිය දක්වාම දිගු කෙරෙන්නක්. ප්‍රදේශයේ පවතින ඉපරිණව දහම් පාසලක් හැටියට දහම් පාසල 1949 මේ මාසේ 29 මට හිතන විදිහට මේ අවුරුද්දේ මේ මාසේ 29 වෙනකොට අවුරුදු 75ක් සම්පූර්ණ කරනවා. ඉතින් විශාල දියුණුවක් තියෙනවා. විශේෂයෙන්ම ඒ කාලවකවානුව ගත්තහම අපේ අතීතයේ ඉඳලම පන්සල නිසා තමයි මාදිවල ගමට බස් රථයක් ලැබුණේ, පාරවල් තාර දෙමුණේ, ඒ වගේම මාදිවල ගමට පිටකෝට්ටේ ඉඳලා විදුලි බලය ලැබුණේ. ඉතින් ගම එකට එකතු කරගෙන එක මිටක් විදිහට මේ අවස්ථාවේදී ඒ සියලුම නායකත්වය දරපු භික්ෂූන් වහන්සේලා දරන ලද කැපවීම මෙහෙවර නිසා තමයි අද මාදිවල ගම් පියසට මේ සා විශාල දියුණුවක් ලැබුණේ. සුදු වන්දා ගැබින් විහිදෙන රැස් කිරණයි තියවන්නාවේ මුදු මද නල සිත් පිනවයි ඉපැරණි ගම් බාර දේවෝලේ රැකවරණයි ගංගා තිලක බෝමැඩ රට ටම සරණයි. විහාරස්ථාන මූලික කරගෙන සුවහසක් වූ දරුවන් දැනුමින් පෝෂණය කරනවා වගේම එම දරුවන්ගේ නැනස දහමින් පෝෂණය කරන්නටත් මෙම විහාරස්ථානයේ දහම් පාසලක් පවත්වාගෙන යනු ලබනවා. අපි මේ මොහොතේදී සූදානම් වෙනවා මෙම විහාරස්ථානයේ දහම් අධ්‍යාපනයේ ලබන දුවදරුවන්ගේ හැකියාවන් මදක් විමසා බලන්න. පොහොසත් දන ඇති තුනු රුවන බැති පුද්ගලයන් අතුරින් 86%කටත් වැඩි පුද්ගලයින් සිටින්නේ දහම් පාසල් නොගිය පුද්ගලයින් කියලා අනාවරණය වෙලා තියෙනවා. එවන් වූ කාලයකදී මෙම ගෞතම බුද්ධ ශාසනය වෙසෙන්නා වූ අපි අපේ බුදු දහම, අපේ ආගම, අපේ ආගමේ උතුම්ම ඵලය නෙලා ගනිමින් දහම් අධ්‍යාපනයට හුරුවීම ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට දෙමාපියෝ විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ට දරුවන් පසපස හඹා යන්නේ
උගත්කම පිළිබඳව විතරයි. හැබැයි සිංහලෝවාද සූත්‍රයේදී අපේ බුදුහිමි කියලා දෙනවා ප්‍රථමයෙන්ම දෙමව්පිය දූදර යුතුකම් අතර මව්පියන්ගෙන් ප්‍රථමයෙන්ම පවින් වැළැක්වීම හා යහපතෙහි යෙදවීම කළ යුතුයි. ඉන්පසුවයි ශිල්ප ශාස්ත්‍ර ලබා දීම කරන්නේ. ඉතින් මේ දහම් අධ්‍යාපනයේ උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගනිමින් තමන්ගේ අධ්‍යාපනයේ සේම තමන්ගේ ගුණධර්ම වර්තමාන සමාජයකට බෙහෙවින් අවශ්‍ය වෙන්නේ ගුණධර්ම ඔප්නංවා ගනිමින් උපරිම මේ අධ්‍යාපනයේ තිබෙන ඵල නෙලා ගන්නට සියලු දරුවන්ට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. මාතිවල ඊයම් පොරව ගංගාතිලක විහාරස්ථ සිරි ප්‍රේමරතන දහම්පාසල කියලා කියන්නේ දහම් දැනුමෙන් අනෝන ക്ഷേම භූමියක්. මොකද මම එහෙම කියන්නේ ക്ഷേම භූමියක් කියලා කියන්නේ සරුසාර වෙච්ච භූමියකට. ඉතින් අපේ දහම්පාසලත් දහම් දැනුමෙන් ඒ වගේම ගුණධර්ම වලින් අනෝන භූමියක්. වර්ෂ 1949 මැයි 29 වෙනිදා පූජ්‍ය එවකට වැඩ සිටි කලල්ගොඩ ධම්මරතන ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් යුක්තව එවකට වැඩ සිටි තලපත් පිටිය පේමරතන ස්වාමින් වහන්සේගේ නාමය සිහිපත් කිරීම වස් මාදිවල ඊයම් පොරුව ගංගාතිලක විහාරස්ථ සිරි පේමරතන දහම්පාසල ආරම්භ කරනවා. ඉතින් අපේ දහම්පාසල ආරම්භ කරලා වසර 50ක් සපිරීම නිමිත්තෙන් අපේ දහම්පාසලේ පූජ්‍ය තලංගම ධම්මතින්න ස්වාමින් වහන්සේව මතක් වීම පිණිස සිහිවීම පිණිස පුස්තකාලයක් ආරම්භ කෙරුණා. එය තලංගම ධම්මතින්න අනුස්මරණ පුස්තකාලයයි. වර්තමානයේ වෙන විට එය මහරගම සාසනාරක්ෂක බලමණ්ඩලයේ තියෙන හොඳම පුස්තකාලය වෙනවා. ඒ වගේම තමයි අප දහම්පාසල මගින් වාර්ෂිකව පවත්වන ලබන සංවත්සර ත්‍යාග ප්‍රධානෝත්සව ලෝකලාමා දින සැමරුම් වැඩිහිටි දින සැමරුම් ගුරු දින සැමරුම් වගේ මේ දේවල් කරන්නේ ඉදිරි ලෝකයට මුහුණ දෙන ඉන්න පුංචි අපිට අත්වලක් වෙන්න. ඒ කියන්නේ අපේ යහපත් චර්යාවන් සංවර්ධනය කරගන්න